அந்த வேதிமா அந்த தாமுன்னு நன்று ஏன்னு கம்மானுட்டேனோ உதேட்ட அது அவன தான் ஏத்தி சமுத்திர குட்டி கீழ மே வில்பத்து ஏத்துலே வில்பத்து யால ஹெமதன் வேணும் யா மனசத்துத்தே கீ அனத்துலே யால தான் தேன் நமது மனசத்துத்தே கீன்னு நமக்கு கிசி கரதரே என்ன அடனவா இத பத்தே மம கியா குட்டி சேனனோ கோடி வாத்துர கடக் தீனோ எதனே தமை வாத்துர பாவிச்சு கரன்னே தாவுதட மேக பாத்து வாந்துல ஐச்சன ஆதி சரல ஜீவிதய இந்த மார்க்கே அத்தம மீக மீ அவுதுயா கணத் கரதுனா கியானே மாஸ்கே ஏகேனி புத்தாமே மீக சரூபே தாமதிய தாம ரக்கினு ஏகே இது அவுதுயா 500க்கு மீ போட வெக்குன தவத் 2500க்கு மீ கவுசு வேணும் அண்ண ஒய ஒய காரணி தான் மம் இதனி දැන් மீ விடாம மீ மேவில தீனவா மீக நேவத வதாவ ரஹதன் மஹன்சியலா மீ வெனி நுகியா இப்பசே ஆபு மீயில யா ඔබට මේ වෙන විට රටේ දහන් විපාකයේ අවශ්‍යයි. මේක නැවත ඒක දැන් වෙනවා. ඒක වෙන්න තමයි අවශ්‍ය වෙන්නේ. ඉන්නා තියෙන්නේ මේ තියෙන බැලුවාම මේ තියෙන ස්වභාවයන්. හාස්කමකින් වෙනස් වුණොත් මිසක්ව ඒකෙන් සපස් වුණොත් හරි. මේක මම දැනගන්න ඕනේ බලන්න. ඒ විශ්වාසය උතුම අර. ඒ ඉන්ද්‍රගීල ස්වરૂපය. උතුම හිතනවා ඉතින්. ඒ පිනෙදෙක් මානක නැහැ නේ මොකක්ද නේ ඒක ඒකදම කිව්ව එක නේද තත්තාමේ ශක්තිය බලය මේ ඉතින් ඒක තමයි ආරක්ෂාව මං ඉන්න ඕනේ මං නැහැ ඇත්තෙම 71 අත කිව්වා කිසි ප්‍රශ්නයක් නැහැ 80 89 ඔය දිනේ සංග්‍රහ අතේ තියාගත්තත් එච්චර දැක් පිනිමිද නැහැ මම සමාජවාදී විශ්වාසන්නේ නේ මේ නිල දාන්න නැහැ නේ ඒගොල්ල නම් ප්‍රතිහිද කරන්නේ නැහැ ඉන්ති මගපත්‍රයේ ඔය හැම ගේම කරලා ප්‍රගතිශීලී විෂයනේ සමස්ත ලංකා ලේකම් ඒ හිම කොහෙද විජේවි විජේවි රුපියල් 250ක් මාසිකව දෙන එකද සමාන ලොකු දෙයක් ඒ හිම සම්බන්ධකම් තිබිලා ජීවත් වෙන අතර මම ඉන්නවා කියන්නේ ඔබතුමාගේ ඒ ප්‍රාර්ථනාව මේ රටේ ප්‍රාර්ථනාව අද අද විශේෂ මේ පූජාව මොකක්වත් කරන්නේ ඒකයි දෙහිදි වෙන්නේ නැහැ අපට අවශ්‍ය මේකේ ශක්තිය ඔබතුමාට ලබා දෙන්න ඒක සම්මානවත් අපේ පිට පුතේම මෙතෙන්ට එන්න අමාරුයි මොකද මේකේ මේ සම්තින්ද්‍රිය උච්ච නිපුච්ච කිව්වට එතෙන්ට එන්න අමාරු අහු වෙනවාමනේ එතන එන්න අමාරු ආපු කෙනා තමයි ඒකේ වටිනාකම ඉතින් මේ මීයක ඒකේ දෙන්නේ මේ මීයයටවත් මේක පැහැදිලි නේද කියලා මම දන්නේ නැහැ මම දන්නේ නැහැ එක එක මට්ටම් වලින් ඔය පැහැදිලි කරගන්න මම හිතන දේ ඔබතුමා ළඟ තියෙනවා බොහොම හැබැයි මගේ මොකද ඒ සහයෝගිය වෙනස් විදිහක වෙන්න පුළුවන් මම තීරණය කළා දිනා කිසිම ස්කීමක මොකක්වත් යන්නේ නැති බලන සීමක් නැහැ ඔක්කොම අතහැරලා දාලා තියෙන ඇත හැටි අපි උත්තරීතර නීති ගැන අනුමත තමයි උඹලා ජීවිතීමේ අයිතියව පිළිගන්නේ නැති වික්තාවක් මොකද විදන්නේ සද්දාතිගේ මානෙ මිනම් ප්‍රඥාප්ති පළවෙනි එක ජීවිතීමේ ඇයිද ශ්‍රී ලංකාවේ යත්තරේක නැහැ නුඹලා බලාගේ අධිකරණ බලය පාර්ලිමේන්තුවේ ගැට ගන්න අතේ පොදු සම්පත් මංගොල්ල කරන මිනිසුන් දෙන්නේ ක්‍රියාත්මක කරන දේ නීතියක් තියන අනුගන්තා උකුම කරුව උදේම මම පහක් හයක් මම කියන ඔය ටික දැන් කියන්න පටන් ගත්තාම මිනිසුන්ට ටිකක් නැක බලන්න පුරුදු වෙනවා තමයි නේද තමයි දැන් හැමෝම නෙවෙයි බුද්ධිමත් පිරිසක් හකට ප්‍රාම දිනවා ඒ බුද්ධිමත්න් සියල්ලම එකම විදිහේ හඬක් දුවත් මේ ඔය කියන මාධ්‍ය අභිභවයන මහා බල අනිවාර්යයෙන් ඉන්න පුළුවන් කියලා ඔබතුමා විශ්වාස කරන දේ දැනෙන මට මේ මොකක් හරි දෙයක් තියෙනවා කියන මේ රටේ අවශ්‍යයි හැමෝම කියන කවදාවත් නැන්නේ උන් මගෙන් අහනවා මම කොහොමද මෙහෙම කරන්නේ ඇයි මෙහෙම යන්නේ බය නැද්ද කිය අහනවා මහත්තයා මේ බුදුදහම කරන්න චරණ අපි මේ අවුරුදු 2000 ගානක ඉඳලා මී යන මේවක අහසින් වැටෙන නියබිඳ මහා මුදලේ නිදීත්‍ය කියන කාරණේ ඔය තරම් සරල හා විද්‍යාත්මක ප්‍රායෝගික මහා පුදුම අර්ථ ක්‍රමයක් නේද ඒ වචනේ තුල තියෙන කැපොල් නැටේ කාලා විසි කරන කැපොල් හදනවා වතුර දාන්න නැතුව ඉන්දියුටි කියන කාරණා කිහිල් ගාය දෙනවා කුස්සි පැත්තේ වතුර දෙන්නේ නිසා ඉතින් අතන දැනගන්න මොකක්ද කියන්නේ කම්
ගංගා අපි පොඩි කාලේ ගංගා වල නෑව. ගංගා වල නෑව. අද වතුර ටිකක් කඩ ගන්න පුළුවන්. මේ සම්පත් නෙමෙයි තියෙන්නේ ජල සම්පත. ලෝකෙ ලොකුම වතුර බෝතලේ මේ බිම් බෝතලේ වතුර බෝතලේ වැඩි ගණන්. මොකද්ද මේ? ඔව්. ඔය දැන් වතුර බෝතලේ වැඩි. ඉතින් මේ මොකද්ද මේ? මේ අධ්‍යාපනයේ මොකද්ද මේ? දීන රෑ වෙනකම් කාටද මොකටද? මොකක්ද ඉලක්කය? අර EU 21 80% කියන කාන්තාව කිසිම වැඩපිළිවෙලක් මේ බල්ලු ටික හදන එකද රෙජිස්ටර් කරලා ටැක්ස් එකක් අයිතර බලන්න කැස්සා ගියද නේද මේකේ හරි සරලයි නේ අන්දනේ මොන මොන කාලා උණු ඉඩම් කඩනවා තේ ඉඩම් කඩනවා අර මොනද මේ කටු පොල් ඔබනවා මම මේ හිතාගන්න බැරි දෙයක් මේ සිද්ධ වෙයි ඇයි කාටද මේ පානකයන් මේ මන්ති වුරුන්ට මේක තේරෙන්නේ නැද්ද ඔය ටික මාධ්‍ය වලින් කියන්න ඔළුවට පොල්ලෙන් ගහනවා කියන්නේ කවුද ඉන්නේ? හිතාම හිතාම රටවල් වලම වගේ කරත් මන්දනේ ඒක නේ. හැබැයි මෙන්න මෙහෙම දෙයක්. මම මේ ධර්මයත් එක්ක සහ ජාත්‍යන්තරව ගිහින් ලැබුව අත්දැකීම මෙන්න මේ කන්ක්ලූෂන් එක මම ඇවිල්ලා තියෙනවා. මේ රටේ රස්සාවක් නොකොට ඩෝල් එකක් නැතුව ආදායමක් නැතුව ඒ ජීවිත දෙමින් කිට් එකක් ගහලා 40 විතර ෆෝන් එකක් තියාගෙන මෝටර් බයික් එකක් තියාගෙන මේ ඇවිදින කොල්ල ඉන්න රටක් ලෝකේ කොහොමද කරන්නේ මේ කාලේ මේ කොහොමද මේ ජීවත් වෙන්නේ කල්පනා කරලා බලන්න රුපියල් 80කට කාර් දිනුවක් තියෙන කොහේද මේ හරියට සම්බන්ධනේ කරන්නේ නැතුව කොයිද ලෝකේ කොහක් කරන්නේ අතුම මාරි ওই රටවල් නැති පීඩනේ ඊබ්‍රිතා ජපාන ගිලා මම නම් යවන්නේ නැහැ කොහොමද මුතුම මාරි වැඩන ගුරුත් ඉවරයි ඉතින් නෑ වෙනම බැරි. ඉතකොට මිරටි එහෙම වෙන්නේ නෑ. මේක ලැබිච්ච මේ භාග්‍යයක් නෙමේක. රසානුවර කන්න මහත්තයා මිරටි තම දම් දෙන්නේ නෑ කවුරුත්. උරුම දෙයක් දෙනවා. ඒ දාන දීමේ ප්‍රතිඵල මේ ගහගෙන. ඒක. ඊළඟට කිසිම රටක බොරු කියන්නේ නෑ මේවා. පොඩි කාරණාවක් බොරු කියන. ඒක විපාකේ හැම මිහම් බොරු කියනවා. මම ওই බණ්ඩ ගිලා නම් බොරු කියන්නේ තියෙන එක අතුස්සන්න කියලා. බොරු කියන එක කියලා ඕනම අපරාධයක් කරන්න පුළුවන්. එතකොට ඒකේ ප්‍රතිඵලය තමයි මම කරන දේ අනුව ඒකේ අස්වැන්නක් ලැබෙනවා. කරන දේ අනුව අස්වැන්නක් ලැබෙනවනම් එහෙනම් බොරු කීමේ විපාක තමයි බොරුකාරුන්ට රැවණ එක. රැවටිනවා. දැන් බලන්න මේ මොන රැවටිල්ලක්ද මේ තියෙන්නේ බලන්න. බොරු කියනවා බොරු පැත්තම කියන අල්ලල දිනමයි කියලා. කෙනෙක්වත් අල්ලල දින්නේ නැහැ. පොරු රජි කරනවා. එයි. බොරුව මත පදනම් වෙච්ච පොරකම. දැන් බලන්න. බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ දුප්පත්කම කර්මයෙන් එන දෙයක් වශයෙන් දෙන එක. අදනානම් දනේ අනුපදීමානේ. අදනානම් දනේ අනුපදීමානේ දානිය. රටේ පිළිඳුකම ඇතිදීනේ රටේ නිෂ්පාදන ක්‍රමයේ ක්‍රමවත් නිසා. ගහකොළ. මේ සියල්ල මේ ප්‍රයෝජන ගන්න නැහැ මම මුලින් කිව්වා කනේ. එතකොට ඒක ප්‍රතිඵලය අනිවාර්ය ප්‍රතිඵලය තමයි දුප්පත්කම. ඒ දුප්පත්කම ප්‍රතිඵලය මොකද අවසානේ? දුප්පත්කම නිසා හොරකම් කරනවා. දැන් නම් මෙයයි කරන්නේ හොරකම් දුප්පත් නිසා නෙවෙයි. එතකොට සාමාන්‍ය ප්‍රායෝගික ධර්මයේ දුප්පත් කරන හොරකම් කරනවා. ඔව් දුප්පත් නිසා බලන්න. අදන ආදිත්‍යම පුණගති අදින්නා ගන්න. ඊළඟට අදින්නා දානම පුණගති සත්තක්. අවියාවිද බහුල වෙලා තියෙන්නේ. පාතාල කන්නෑම ඔක්කොම මේ දුප්පත්කමත් එක්ක යන ගණසිපේ මේක. එතකොට සත්තම් විපුණගති ප්‍රාණඝාත. පානාතිපාත. ප්‍රාණඝාතය නිස්ඝාතන මන්නේ. මෙතනම පානාතිපාතම විපුණගති මුසාවාද. බලන්න මුසාවාදීනි ප්‍රාණඝාතයෙන් පස්සේ. එතකොට කොහොමද සමාජයේ මුසාවාදී රජ කරන්නේ? හොඳම දේ තමයි අපරාධයක් කරලා මිනී මරලා හොරකම් කරලා එහෙම කෙරුවේ නැහැ කියලා කියන කට්ටියක් ඉන්නවා. නීතිජු. වෘත්තීය බුරුකාරයෝ ඉහි වෙන්නේ සමාජයේ බලවත්ම බුරුකාරයා තමයි මේ නීතිඥයා. එයා වෙනුවෙන් පිළිසින්නවා. දැන මුසාවාද. ඒකට ඇසි ඔන්න ගොසිප්. කිසුනා වාචා, පරුසා වාචා මුරට්ට මෙහෙමනේ. සම්පප්පලාප. අවිද්‍යා ව්‍යාපාද. දැඩි ලෝභී වෛරය. කිසුක මොන දියා බලන්න. වෛරය, ක්‍රෝධය. මේ සාධාරණ දැකලා මිනිමිනි මේ මිනිස්සු මේ පැත්තට යන්නේ ලාභ සත්කාර මොනවා හරි දෙයක් ඔන්න දැන් මොන බාගිනීම අදහස් ඉතින් මේ හාමුදුරුවෝ ශාල වශයෙන්ම යාන වාහන බලාපොරොත්තු
කොටසක් ඉන්නවා ඇත්ත වශයෙන්ම ජාතිය පිළිබඳ හැඟීමින් ආගම පිළිබඳ හැඟීම. හැබැයි බුදුදහම තුලින් විතරයි මේ ජාතිවාදී ප්‍රශ්නේ විසඳන්න පුළුවන්. මම කියන්නේ මුතුමයි ඒ ඒ ඒ මතේ හරිය වටිනවා. මිනිස්සු ආගම්වාදයේ තියෙනවා. බුදුදහමේ නැහැනේ. බුදුදහම රාජා මේ කතාව ජයිපිට කියන්න තිබිච්ච දෙයක් කිව්වේ නැහැ. හැබැයි රෝහණ ජීවිතේ කිව්වා. බුදුරජාණන් වහන්සේ රාජ්‍ය බලය පාවිච්චි කළ ධර්මයේ ප්‍රචාරකෙම නේ. හරි මොන කතාවක්ද? රාජ්‍යාගම කියන සංකල්පය උඹට දාලා මොකද කරන්නේ? ඔක්කොම දුරාචාරය සියල්ලම රජ කරනවා. එතකොට ඔබතුමා කියන ආකාරයට පැහැදිලි එක අපි හැම මිනිසා පිළිබඳව සමානාත්මතාවය එනකොට ඒක තමයි බුද්ධාගම. දස රාජ්‍ය ධර්මී සමානාත්මතාවය. දානේ සීලේ පරිත්‍යාගේ ඍජු බව මෘදු බව ඔක්කොම එනකොට මිඩෝගේ කාටවත් ජාතිවාදයක් තියෙන්න බෑ. ඒක හොඳම දේ තමයි ඇත්තටම මේ රටේ ජාතිවාදයක් නැහැ. දැන් ওই මුස්ලිම් මූලධර්මවාදී බලන අපිට 70ක් එමිසු කඩවලට යන්නේ ජාතිවාදී නැති නිසා. ඔය අශ්‍රොප්ගේ දුව එක අවස්ථාවක මේ ආව මේ සාකච්ඡා පවුලේ කට්ටිය. ඒ කිව්වා ඇත්තෙන්ම අපි මේ බෞද්ධ ළමයි අපි ඉස්කෝලේ වල අපි ඉගෙන ගන්නවා. අපි බෞද්ධ සංස්කෘතියේ අපි බෞද්ධ සංස්කෘතියේ පරිසරයක අපි ජීවත් වෙනවා. අපි ඒ නිසා මුස්ලිම් ආගමට වඩා අපි ජීවිතවල දැනලා තියෙන බෞද්ධ සංස්කෘතිය හොඳ ප්‍රකාශයක්. උදාහරණයක් කියනවා මොකක් හරි දුකක් කරදරයක් ආවොත් අපි කෑ ගහන කියන්නේ බුදු අම්මෝ කියන. ඒ වචනේ ඇති. එතකොට නේ මේක බුදුදහමින් කියන අපේ හාමුදුරු ටික උතුරට ගිහිල්ලා හාමුදුරු බුද්ධාගම ධර්ම ප්‍රචාරය කෙරුවා නම් දෙමළ මිනිස්සු මහාන කරගත්තා නම් මහානායක හාමුදුරු කියනවා මේ ජේ.ආර්. අහුව කටලා දීලා ප්‍රශ්නේ වාන්තිලා දෙමළ කෙනෙක් මහාන කරනද අපෝ අපි නෑ කිව්වා දෙමළ කෙනෙක් නෙමෙයි මේ පල්ලා පැත්තේ කෙනෙක් මහාන කරගන්නවද ඒක කුලවාදී ජාතිවාදී ගෝත්‍රවාදී උඩරට පහතරට බීදි ඔය පහතරට මේ සියන්නිකායි මේ රෝහණ පාක්ෂියේ දුනේ උඩරට පහතරට බීදි මේ ලෝකෙද කිව්වොත් අපිම ඉතින් අර උඩ බලන්න කියලා ගහනවා වගේ. හැබැයි ඉතින් දැන් අද තියෙන මාධ්‍යත් එක්ක මේව හංගන්න බෑ. ඒ නිසා ඔබතුමාගේ වගකීමක් තියෙනවා, කාර්යභාරයක් තියෙනවා මේ ධර්මයේ මත පදනම් කරගත්ත සියලු දෙනාට සමානාත්මතාවය රැකෙන. දැන් බලන්න සමානාත්මතාවය කියන එකත් සමානාත්මතාවය දැන් යුරෝපීය රටවල තියෙනවා සමායිතිවාදිකම්. ඒක වැරදි. සමායිතිවාදිකම් කියන්නේ වැරදි සංකල්පයක්. ඒක සමමානයක්. එන්නේ මම විහල් කියන එක අදිමානයි. මම පහත් කියන එක මම බට බෑ. මම පහත් කියන එක හීනමානයි. ඔය තුන් දිනාටම බෑ නිවන් දකින්න. සමදු වුහාමත් කැත්තර බොළවක් ඊක්වල්. ඒක නෙමෙයි තියෙන්නේ සමානත්තතාව. සමමානියක් නෑ සමානත්තතාව කියන එක. මම වගේම ඔයා සැප විඳින්න කැමතියි. මම වගේම දුක් විඳින්න කැමතියි. අවමානයට පත් වෙන්න කැමතියි. ඒ නිසා ඒක රකින්න ඕනේ. අත්තානම් උපමං. උපමං කත්තා නහනියනේ. කහදේ. එතකොට කිසිවෙකුට වංචා නොකළ යුතුයිනේ. කරණ මිසුත්‍රේ තියෙන්නේ නපරෝ පරණි කුප්පේ. නාති මඤ්ඤේත කතිනම් ගත්තී. පහත් වුණ නිසලකේ. පහත් වුණ. ඉතින් මේව බුද්ධාගම මේ දසරාය ධර්මයන් මත පදනම් එතකොට මේ ඔක්කොම ප්‍රශ්න විසඳෙනවා. පැහැදිලි. මම ඒක ඉන්නේ මම මේ පැත්තේ ඉඳගෙන මම උදව් කරන්නම් මේ ධර්මයේ තුලින් ඒ නිසා මේ තියෙන දේශපාලන සිතුර නෑ ඒක හරි ඒක සම්පූර්ණයෙන්ම නෙවෙයි ධර්මයේ ඉතින් මේ ඔය කියන කාරණේ තමයි ඔබතුමාගේ මම දැක්කේ මම අපේක්ෂා කරන මේ පරමාදර්ශ බෞද්ධ පාලකී බෞද්ධ කියන වචනේ මේ ආගම කියන මේ ඒක මේ මුළුමහත් විශ්වයටම අනුකාතුලානේ දැබරණ පුංචි සතාට බා දැන් මම බාත්รูම් එකේ මම මොනවද මේ අර ඕකේ මේවා ස්ප්‍රේ යාපෂන් කියන්නේ මේ යාපෂන් නැදීන වල සුද්ධ කරන කොමට සුද්ධ කරන හාපි ඒ වාචි කරන්නේ හාපි මම අපි මේ චුද්‍ර ප්‍රාණියා මරනවා කියලා කියන්නේ මේ පොළොවට අවශ්‍ය කරන සතේ හරි එතකොට ඉන්සෙක්ට් රිසිස්ට් කියන දේවල් දැන් මේ අපි හිතමු භෝගයට අපි ගහන්න පුළුවන් නම් සතා කැමති නැති ගඳක් සසුවද ඒත් යනවා ඒ යනවනේ
අපි මිනිස්සු දුම්බල ගැහුවා වගේ වතුර බහදරමෙත් කොච්චර ලස්සනද බලන්න නේ පරිසර දූෂණයක් වෙන්නේ නැහැ මේක තමයි රටට දෙන්න ඕනේ ලෝකයේ විද්‍යාවට දෙන්න ඕනේ මේ දර්ශනය විද්‍යාවට විද්‍යාව කේන්ද්‍ර කරගන්නේ හොමෝසෙන්ට්‍රික් කන්සෙප්ට් එක මානව කේන්ද්‍රීය නෑ සබ්බිසත් ඒක එතකොට මානව අයිතිවාසිකම් කියන එක වැරදි සබ්බී සත්තා කියනකොට සියලුම අයිතිවාසිකම් අත්‍යන්ත අයිතිවාසිකම් කියන්නේ මානවයට දැන් මරන්න මානව අයිතිවාසිකම් අපි ජීවත් වෙන්නේ අයිතිය ජීවත් වීම අයිතියද අපි මිනිසා වෙනුවෙන් සත්තු මැරුවොත් මොකද වෙන්නේ මේක ප්‍රතිඵල තමයි අවසානයේදී ওই කිමිකල් වල ප්‍රතිඵලය ඔය වකුගඩුවම බල මිනිසාට ආරක්ෂාවක් නැහැ මිනිසාට ආරක්ෂාව වෙන මිනිසා පංචශීලිය සැබෑ ලෙසම රැක්කම පරිසරයේම සබඳතාවයෙන් ආරක්ෂා කරනවා ඔබතුමාට අභියෝග අවශ්‍ය නැහැ මං හරිම උතුම සතුටටපත් වෙනවා මේ ප්‍රකාශන ලේසින් කියන්නේ බෑ ධර්මයේ පිහිටා සිටින කෙනෙකුට විතරයි ඔක කරන්නේ මට ස්වාමීන් වහන්සේ අර මොළගම ට්‍රැක් එකේ යනකොට දුවනකොට මම අහනවා ඇයි මේ කොහොමද යන්නේ තනියම කියලා මොකද ඕගොල්ලන්ට පේන්නේ නැද්ද මම වටේ ඉන්න අය කියලා ඔය 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 දේ ඔක ලේසින් අපට බය ඔක ලේසින් ඔක ලේසින් මේ දැනින් නැහැ කාටවත් ඔක පොඩ්ඩක් ධර්මයේ හැසිරගෙන විතරයි ඔක ඒ නිසා මේ යන ගමන මන් දන්නේ හාස්කමකින් වෙන්න ඕනේ. මෙතන ඔබතුමායි ආවෙත් හාස්කමක් කියන්නේ මෙතන. මෙතන කිසිම පන්සලක නෑ නේ ශක්තිමියන්. ශක්තිමියන් කියන්නේ ලංකාව රකින දෙවියෝ. සෝවාන් වෙච්ච දෙවියෝ. ආර්ය දෙවියෙක්. වඳින්න ඕනේ. දිවාරයම වඳින්න පුළුවන්. අෂ්ටාර්ය පුද්ගලයන්ට වඳින්න ගියෙක් උනා. හැබැයි ඊටත් පිළිතුරු කෙනෙක් හිටියොත් තමයි ඒක පිළිතරන්නේ. තමන් එතන ඉන්න ඕනේ. තමන් නිවැරදි වෙන්න ඕනේ. මේ ලෝකයේ ඇත්තින්ම හිත එකක් තියාගෙන නේ බෑ ප්‍රාර්ථනා මේ ව්‍යාපාරය තුල ගුණන්ට පවතින්න පුළුවන් නම් පවතින්න බෑ ඇත්තින්ම මේ ඒ ගුණ ඒ ක්වොලිටි වර්ධනය කරගත යුතුයි කොම්බේස් ගත කුණේ ලාගේ එකත් එක්ක එනවනේ ඒක ඉතින් ඇත්තර මම දැන් ඔය 71 ගේ මම දිගට ඔය කඳ උරුවනේ වාස්තිල කරතුනේ දව දින 10 කඳ උරුවනට ගියා ජීවිපි මම ඉදා හිටන්න අභියෝග කෙරුවා මේක එහෙම නෙවෙයි මේක ගන්න මේ බුදුදහම ගන්න බුදුදහම මේ මාක්ස් කියන ආකාරයේ අබින් තත්ත්වයට වැටින්නේ එතකොට මේ දහම ප්‍රායෝගික හේතු පරිසම්පාදනය ඇත්තරම විජේ වීරගේ ජාති ගැටුව පිළිමද විසඳුම කියන පොතේ එක මේ ඡේදයක් කියන මම දීපු පරිසම්පාදනය සෝමන් සම්මතින් මේ ඉතිහාසගත කාලේ මම හම්බෙලා ගත්තේ ඒක පරිසම්පාදනය බලන්න හොඳ එතකොට ඒ තරමට සම්බන්ධකම් තිබුණා මට ඉන්දියාවෙ ඉඳලා මම ඒ පාර එනකොට මේ මට හම්බුණා හේරක් වෙන ජීවිත මැරුවයි කියන එක මම ඇහුවා මොකද්ද මිනිස්සු මේ කරන්නේ ඕගොල්ලෝ හමුදාවට අස්වෙන්න කියලා දිවින සාගතේ කියලා ඉතින් දීපුවා අනන අපි අනාවේ කිව්වේ මේක ඇත්ත කතා එදා මේ තීරණ ගත්තේ නැත්තම් අද 60000ක් 40000ක් මේ ජීවිතුන් අතර ඉන්නවා අපි මෙහා බලන්න යමු ඔය ජාතක කතා වලින් සම්පූර්ණම දීලා දිනවා පැය ගානක් විස්තර කරන්න ඕන දෙයක් මේ මට ඉවුලුෂන් එකක් එක්ක. අංශලේ දැන් බැලුව සමාජය වෙනස් කරන්න පුළුවන් දෙයක් බෑ. පක්ෂි වෙනස් කරන්න පුළුවන් දෙයක් බෑ බැන්නා. මම කල්පනා කරා මට තියෙන සීමිත ඉඩකඩේ මම අංශල වෙනස් කරනවා. මේ අංශල වෙනස් වීම විදිහට හැදුවා. මේක දිනන පුලිස් පොලිටිකල් තෝට්. ජාතක කතා. ඒ හරි වටන ඒක උතුමාට. ඒක පොත තුන් වතාවක් ගැව්වා දැන් ඉවරයි. ඒක යවන්න ඕනේ සමාජයට. මහා සුනි ජාතකය ඒ වගේම කුකුරු ජාතකේ ඔය 83 JR මේ පක්ෂ තහනම් කරලා ඔය 89 වෙනකොට ටයර් උඩ තරුණිය මරපු සිද්ධිය සම්පූර්ණ ජාතක කතාවක් නේද? හරි. ඊළඟට මගමානෝග ජාතකෙන් ජීවිපීගේ වැරදි කියලා දෙනවා. ඔයගොල්ලෝ කරේ වැරදි. මෛත්‍රිය තමයි හොඳම බලය. අද මේ මෛත්‍රිය තිබුණා නම් ජීවිපී ඔය 40,000කට තමයි වැරෙනවා. දැන් මම ජීවත් වෙන්නද නේ? ඔය ජීවිපී කරලා. එහෙනම් මේ ප්‍රායෝගික මම දන්න දේ මම කිව්වේ කියන්නේ. මේ මගේ මේ ඊයේ ටිකක් ඔක මම theory of social revolution එක නේද පුඩිසන්. මත්යා නියම බුදුදහම බුදුදහමේ බෞද්ධ දේශපාලන දර්ශනයේ ක්‍රියාත්මක කිරි පරිමතාවට පරිමතාවට ක්‍රියාත්මක කරුවේ අශෝක. ඔය කියන මේ පන්සලේ විප්ලවය කියලා ගැහුවා පොතක් අපේ DC විජේ වර්ධන එවොලූෂන් ඉන් ටෙම්පල් ඒ එතකොට ඒකේ තියෙනවා ලෙනින්ගේ මාක්ස්
ගස්කේ න්‍යාය විනී ක්‍රියාත්මක වෙනවා. බුදුහාමුදුරුවන්ගේ න්‍යාය අශෝක ක්‍රියාත්මක වෙනවා. මේක හොඳ ප්‍රකාශයක්. හරි. Keyboard in the temple. ඒක මේ පොත බලන්න මගේ අර කියනවා. මේ මේක බලන්න මේ 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 අශෝක රජු අවුරුදු 2000කට පෙර 2000කට පෙර හිතන්න බලන්න communication කොහොමද කියන්නේ? රටවල් 9කට මිෂන් යවන්නේ. ධර්මදූත කණ්ඩායමක් යන කොච්චර ප්‍රබල සංවිධානයක් තියෙනවද කියලා මේ රටේ මිනිස්සුන්ට සිංහල භාෂාවෙන් කතා කරන්න ඕනේ. ලීසි දෙන්නේ. අනිත් එක මේ මාතෘකාව බලන්න මේ පුල්ලහති බදමු සූත්‍රයේ. පුල්ලහති බද ඇතුම් පිළිබඳ උපමාව. ඇයි ඇතුම් පිළිබඳ උපමාවක් දැක්කේ? මේ රටේ ඇතු ෆැරි වලින් ඇතු යවුවා. එතකොට අපිට මේ වගේ ශිෂ්ටාචාරයක් තිබුණා. ඇලෙක්ස් මහස ඇලෙක්සැන්ඩර්ගේ ඇසන්ට ඇතු යවලා තියෙන ලංකාවේ. එතකොට අශෝකට දී හිටියා ඇතු ඇස්සේනාවේ 12000ක් ඇත. එතකොට ඇතුන් ගැන උපමාවක් දක්වන්නේ මෙන්න මේ වගේ කණීරුකා දින්නම් පාමණිකාය තින්න ඒ ඇතුන් ගැන හොඳට දන්න නිසා. ක්‍රමක්‍රමයෙන් ස්ටෙප් බයි ස්ටෙප් කොහොමද මේ ධර්මය පංචශීලයේ ඉඳලා අභිඥා රහත් භාවයට පත් වෙන දැක්ක ලස්සන අරණ ඉන්ට්‍රොඩක්ෂන් සර්මන් එකක්. ඊළඟට BC ට යනකොට පුදුම ගැඹුරු සූත්‍රය දේශනා කරා. මොකද්ද කාලකාරම සූත්‍රය. අනිත් ගැඹුරු සූත්‍රය. එතකොට BC ඒ ජීනියස් වලට මේ ධර්මය යෝනික ධම්මයක් විතරයි. එතකොට මේ සේද මාවතේ දිකටම ධර්මයක් පැවතුනා. මේ මුස්ලිම් ආක්‍රම ආදී වලින් විනාශන ඒ භික්ෂුන් අතරින් වැරදි තිබුණා. මේ භික්ෂුන් බුදුහාම කියනනේ භික්ෂුන් වහන්සේලාගේ විනී පිරිච්ච තැන ධර්මයේ අවබෝධය නැති තැන මෙන්න බලන්න මේ මේ තියෙන්නේ ග්‍රීසියේ සෙල්ලිපියක් අෆ්ගනිස්තානයේ ඒ කාලේ අෆ්ගනිස්තානයේ ග්‍රීසිය. ඒ සෙල්ලිපිය කියන්නේ මොකද නා? ඔකේ ඉංග්‍රීසියෙන් අර පොඩ්ඩක් අශෝකවදක කියලා තියෙනවා. අශෝක සෙල්ලිපිය. ග්‍රීක් සහ ඇරමික් කියන භාෂා දෙකයි. බයිලිංගුවල් මේ මෙයක්. එතකොට ඒ භාෂා දෙකෙන් කියන්නේ මොකද්ද? යුද්ධයෙන් ලැබෙන ජයග්‍රහණය తాවකාලික ධර්මයෙන් ලැබෙන ජයග්‍රහණය සාධාරණ. අපි හිතත් කරා. අපි තාමත් අසූක්‍රියට. හරි මේක මේ අදන් දින අසත් දින අදන් දින අසත් දින ධම්මීන ජනනරන් කියති රාජා. අවියෙන්තරව සම්මුමින්තරව ධර්මී පාලනය කිරීම තමයි රජුතුමෝ. මින් බෞ සංඝන්නේ. දැන් ඔක්ලා ලොක්ටුසෝල මේ සමාජ සම්මුති න්‍යාය ගැන කතා කරුවා. රාජ්‍ය පහළ වෙන්නේ බුදුහාමුදුරුව අවුරුදු 2000 ගානකට පෙර මහා ජනේක සම්මුතු මහා සම්මුතු. නේ? අකජි සූත්‍රෝනි. ඔය මහ බුදුමා විපත් කරන්නේ මහා සම්මත රාජ්‍යණයක්. ඉතියේ මේ ටික මේ හරි වටිනා මේ මේක සමාජයේ යකබලා තියෙන ගින ගින බුදුමාට ගීතිය බුදුමා. එතන මම මේ පැත්තෙන් මම දෙන්න මට කරන්න පුළුවන් දෙයක්. එහෙනම් අපි යමු මේක බලන්න. බලන්න මේ 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 අර බලන විදිහම මේ ධර්මයේ බලය මහජනතාව දන්නේ නැහැ. හරිද? ඒගොල්ලෝ හිතන්නේ මේ මාව රකින්නේ මේ රෝ එකයි යු සීයි එකයි. එහෙම තමයි. ඔක්කොම යටත් නේද? උනාට අනිත් එක මිය ගියා. ඊට වඩා ජීවත් වීමක් සිද්ධ වෙනවා. නැත්නම් මුළු රටම වෙනස් වෙනවා. ඔබ තුමා මිය ගිය දවසට රට වෙනස් වෙනවා. ඒක නිසා බය වෙන්න එපා. ජීවිත පරිත්‍යාග කියන එක ඒක සිද්ධ වෙන දෙයක්. ඊට වඩා විශේෂයි.